මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි ඊයේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ සඳහා පශු සම්පත් ක්ෂේත්‍රයට අදාළ සියලුම නිලධාරීන්ද සහභාගී වී සිටියා. පොළොන්නරුව මැදිරිකිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ මගින් විසෝ බණ්ඩාර එක්සත් බෙදුම්වැල ගොවි සංවිධානයේට බෙදා දුන් යූරියා පොහොර මිටි 400ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට ගොවීන් චෝදනා කරනවා. ඒ වෙනුවට නිසි ප්‍රමිතියක් ඇති පොහොර ලබා දෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ. දැන් මේ ගොවි මහතුරු එක්කෙනෙක්ම මිටි මෙහෙ පොහොර අරයන් නැ ගහන්න බැරි නිසා ගොවි මහතුරු යනවා හොඳ පොහොර දෙන්න කියලා. මේක කුඩු වගේනේ. වගේ චා මේක කුඹරකට යහගන්න අමාරුයි. ඉස්සල්ලා හොඳ පොහොරයක් ආවා කැට පොහොරයක් ආවා දැන් මේ දෙවිලි පාරා අපිට आदाय වල්නාසක ලීටරයක් ගත්තම රුපියල් 24000යි. අද කුමිනාසක වල්නාසක ඒ සියල්ලකම මිල දරා ගන්න බැරි මිල ඉහලා කියන්නේ වී මිලක් එක්ක බලනකොට වී මිල කිලෝ 185කට විතර වගේ මිලක් යන්නේ මේ වෙනකොට ගොවියෝ ගොවිතන් අතහැරලා රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේ සාර්ථක ගෙවතු වගාවක් ආරම්භ කර තිබෙනවා. එහි වගා කළ සියලුම භෝග සඳහා කාබනික පොහොර භාවිතා කර තිබීම විශේෂත්වයක් වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.